මොහොතකට අපි ඇවිල්ලා ඉන්නේ. නිශ්චිත මොහොතක්. මේක කොයි පැත්තටද අපි යන්නේ කියන එක පිළිබඳව තීරණය කිරීමේ බරපතල නිමේෂයක්. ඓතිහාසික නිමේෂයක්. බරපතලම කඩාවැටීමකට ලක් වී තිබෙන මොහොතක්. මේ රට ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමට ලක් වී ඒ දරුණුතම කඩාවැටීම ශනික කඩාවැටීමක් නොවේ, අහඹ කඩාවැටීමක් නොවේ. විශේෂයෙන්ම මෙය බොහොම සලසුම් සහගතව මේක පිළිබඳව මතු කරන විද්වතුන් විශේෂයෙන්ම මේ පවතින පර්යාය මේ නව ලිබරල් පර්යාය සලසුම් සහගතව සියලු ජනතාව සියලු මිනිසු සියලු දුර්වල මිනිසු සියලු පහත මාලයේ මිනිසු සියලු කම්කරුවන් වැඩ කරන මිනිසු ප්‍රමුඛ ස්වභාව ධර්මයේ ප්‍රමුඛ සියලු සතා සිව්පාවන් අපි කියන්නේ ඔවුන්ගේ ඕජසම මේකට වචනේ තමයි ඩේවිඩ් හාවි නම් ඇමරිකානු දේශපාලන ආර්ථික චින්තකයා කිව්වේ මේක ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන් එකක්. ඔහුගේ වචනයෙන්ම කියනවා මේක ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන් එකක් මේ නව ලිබරල් වාදය කියන මේ පද්ධතිය. නව ලිබරල් වාදය ගැන ඔහු කිව්වේ මේක ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන් එකක්. මේක බොහොම සලසුම් සහගත විනාශයක්. තවත් පැත්තකින් මෙය ඔහු වචනයක් යොදාගත්තා accumulation by disposition. අසන්තකරණයෙන් සමුච්ඡායනය තමයි මේ නව ලිබරල් පද්ධතියේ තිබෙන ගමන් මඟ. අසත්තකරණයෙන් සමුච්ඡායනය. එනිසා මම හිතන්නේ අද අපි මුහුණ දී තිබෙන්නේ අපේ සකලවිද අපේ ජීවිතයම අපේ වීරි මාංශයම පුරා කමින් ඒ මත යැපෙන මේ නව ලිබරල් කාටලයට එරෙහි අපිව මේ වැනි අගාධයකට ඇද දෙමු. මෙවැනි පරක් තරක් නොපෙනෙන අගාධයකට ඇද දෙමු. මේ නව ලිබරල් කාටලයට එරෙහි බරපතල සටනක් මේ මොහොතේදී මතුවී තිබෙන මොහොතක, ඒ සඳහා සංවිධානය වෙමින් තිබෙන මොහොතක. එනිසා තමයි අපි මෙය මතු කළේ ප්‍රභූවාදයට එරෙහිව ජනතා බලය. මේ සටන තියෙන්නේ බොහොම පැහැදිලිවම බෙදුම් රේඛාවක් ඔස්සේ දෙබෙදුණු සටනක්. අපිට පෙනුනත් කණ්ඩායම් කල්ලි ගහලා ඉන්නවා. විවිධාකාරයේ කණ්ඩායම් පෙවුනත් කණ්ඩායම් ප්‍රධාන වශයෙන් තුනක් අපිට පෙනෙන්න තිබුණා. මේකේ බෙදුම් රේඛාව ඉතාම පැහැදිලි. එනිසා තමයි අපි මේ විපරිවර්තනීය ආඛ්‍යානය මේ පොත් පිංච මූලික වශයෙන් අපි ඉදිරිපත් කරන්නේ. මේ මොහොතේදී මේ රටේ ජනතාවට අවශ්‍ය කරනවා දැක්මක්. මේ අපි ගමන් කරමින් තිබෙන මේ ප්‍රපාතය මේ අගාධයෙන් අපි එළියට එනවද? එහෙම නැත්නම් සමහර විට මේ යෝජනා කරමින් තිබෙන මේ නව ලිබරල් කාටලයේ යෝජනා කරන මේ ගමන් පතේම ගමන් කරමින් අපි වල තව තව හාරා ඒ වලේ පතුලෙන්ම මතුවෙන ක්‍රමයක් හොයන මේ පැරණි මාවතේද ගමන් කරන්නේ. එහෙම නැත්නම් අලුත් මාවතක් අපි ස්වාගත යුතුද යන බරපතල මොහොතකට මේ ඉතිහාසය ගමන් කරලා තියෙනවා. මේ ඉතිහාසය ගමන් කරලා තියෙනවා. එනිසා අර ගේල් දෙදුම්ෂේ කියන දේශපාලන චින්තකයා ප්‍රකාශ කළා වගේ ධනවාදයේ තිබෙන සූක්ෂම භාවය තමයි ඒ දෙදුම්ෂේගේ අදහසට අනුව ධනවාදයේ තියෙන සූක්ෂම භාවය තමයි. එයට හැකියාවක් තියෙනවා සීමාවකින් තොරව සීමාන්තිකව ගමන් කරමින් එයට හම්බ වෙන සියලු දේවල් විනාශ කරමින් ගමන් කිරීමේ සීමාවකින් තොරව ගමන් කිරීමේ නයිසර්ගික පද්ධතියක් තමයි ධනවාදය කියන්නේ. ඒක තමයි ධනවාදයේ ස්වરૂපය. එන හම්බ වෙන හැම දෙයක්ම මුණ ගැහෙන හැම දෙයක්ම සියලු දේ විනාශ කරමින් ගමන් කරන්න පුළුවන් නයිසර්ගික පද්ධතියක් තමයි ධනවාදය කියන්නේ. දෙමුෂේට අනුව එක වඩා තීව්‍ර විදිහට මේ මෑතක පළ කරපු කෘතිය මගින් ජෝර්ජ් මොන්ඩියෝ කියන ලේඛකයා ඔහුගේ ඉතාම සුප්‍රසිද්ධ කෘතියක් තමයි ඉන්විසිබල් ඩොක්ටරින් කියන එක. නොපෙනෙන රහස් මූලධර්මය කියන කෘතිය ඉතාම ජනප්‍රිය කෘතියක්. එයි ඔහු මතු කරනවා මේ ධනවාදය වනාහි අපි සියලු දෙනාම දේවල් බවට පත් කරමි. තවදුරටත් මනුෂ්‍ය ආත්මයන් නෑ ධනවාදයට. මනුෂ්‍ය ආත්මයන් නෑ ධනවාදයට. කිසිම කෙනෙක් සංවේදී මිනිසුන් සංවේදී නැත්තම් සෙන්ටියන් සහ සබ්ජෙක්ටිව් විදිහට ආත්මීය සහ සංවේදී ජීවීන් විදිහට සලකන්නේ නෑ ධනවාදය. මේ හැම කෙනෙක්ම දේවල් විදිහට සලකන්නේ. එනිසා මේ හැම කෙනෙක්ම ඉන්ස්ට්‍රුමන්ට් කරලා අපේ මනුෂ්‍ය භාවය අපේ ජීවී භාවය අපේ පැවැත්ම අපේ ආශාවන් මේ සියලු දේම
දේවල් බවට ඉන්ස්ට්‍රුමන්ට් බවට පත් කළා. ඒ අපි සියලු දේවල් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා තවත් කෙනෙකුගේ අවශ්‍යතාවයන් සඳහා යොදා ගැනීම, හූරා ගැනීම, අපි කියනවා මේක අත්පත් කර ගැනීම, උදුරා ගැනීම, හූරාගෙන කෑම, සූරාගෙන කෑම, හප කිරීම සහ ඉවත් කිරීම, විසිකර දැමීම. මේක තමයි බූම් බස් ක්වික් කියලා කිව්වේ. බූම් බස් ක්වික් කියලා ඔහුගේ වචනින්ම කියනවා. අපිව අත්පත් කරගන්නවා, අපිව දේවල් බවට පත් කරගන්නවා, අපේ රීරි මාංශයම ඌරගෙන කනවා, ඉන්පස්සේ අපිව විසි කරලා දානවා කුඹ ගඩක් වගේ. එහෙම නෙමෙයිද වෙලා තියෙන්නේ. ඒක තමයි ධනේශ්වරේ ගමන් මඟ කිව්වා. එහි පිමියාකාරයක ගමන් මඟ තමයි ඒක. හයිඩෝස් එකකින් යන එක තමයි නව ලිබරල් වාදය කියලා කියන්නේ. ඒ නිසා අද වන විට අපිට අයිති සියලු දේවල් අපෙන් ඌරගෙන කාලා තියෙනවා. EPF ETF එකේකට තියෙන හොඳම උදාහරණය අපිට ඉතුරු වෙලා තියෙන සන්තකයේ අපේ පිච්චිය. මෙතන ඉන්නවා කම්කරු සහෝදරවරු, මෙතන ඉන්නවා වතුකම්කරු සහෝදරවරු, මෙතන ඉන්නවා ගොවි සහෝදරවරු, මෙතන ඉන්නවා වෘත්තිකයන්. මේ හැම කෙනෙකුගේම ජීවිතයේ අන්තිම සන්තකයේ වෙන්නේ EPF ETF එක. මෙන්න මේ EPF ETF එක, ඒක තමයි අපේ සන්තකය. මේක සම්පූර්ණයෙන්ම හාරලා අමුස්සලා ඒ ඕජසම මිනිකලා තමයි වික්‍රමසිංහ රාජපක්ෂ යුන්තාව මේ නව ලිබරල් කාටලය විසින් අපිව සම්පූර්ණයෙන්ම සමතලා කරපු, සම්පූර්ණයෙන්ම අපිව සමතලා කරලා තියෙන විදිය. මේක තමයි නව ලිබරල් වාදය. නව ලිබරල් වාදය වනාහි පිමි ආකාරයකින් ධනවාදය ගොඩනැගීම, වර්ධනය වීම, ඒ ඔස්සේ අපිව අසන්ත කරණේ සමුච්ඡායනයට යටත් කිරීම. අද වන විට අපි සියලු දෙනාම මේ නව ලිබරල් කාටලේ, නව ලිබරල් පරයයි වහනුන් බවට පත් වෙලා තියෙනවා. එනිසා එක්තරා විදිහකට අපිට විපරිවර්තනීය ආඛ්‍යානයක් මේ මොහොතේදී අවශ්‍ය කරමින් තිබෙන්නේ. මේ ඔළුවෙන් හිටවලා තියෙන මේ ලංකාවේ දේශපාලන ආර්ථික ක්‍රමය, ඔළුවෙන් හිටවලා තියෙන දේශපාලන ආර්ථික ක්‍රමය හරියට පයින් අපිට කකුල් දෙකෙන් හිටවන්න පුළුවන් දේශපාලන ආචාර ධාර්මික විපරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතක් මේක. මොකද අපි සියලු දෙනාම මේ නව ලිබරල් කාටලය ඇතුළු මේ ජාවාරම් කරුවන්ගේ තින්ස් බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ නිකන් සාක්කුවේ ඉන්න, හරියට ඔවුන් අපිව සලකන්නේ මේ සත්ව ගොවිපලක ඉන්න සත්තුන් විදියට. මනුෂ්‍යයාගේ ආරම්භයේදීම මානව කේන්ද්‍රවාදයේ විදිහින් සතුන් ලෙස සතුන්ට සලකපු විදියට, මේක තමයි කතාව. සතුන්ට සලකපු විදියට තමයි ඒ මානව කේන්ද්‍රවාදය අපිව ගිනාවේ. මුලින්ම මානව කේන්ද්‍රවාදය පටන් ගත්තේ ලෝකයේ ඉන්න සියලු ස්වභාව ධර්මය ඇතුළු සියලු සත්වයා මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා තියෙන්නේ. ඒ නිසා ඕන කෙනෙක්ම ඕන මොහොතක ඕනම සත්වෙක්ම ඌරාගෙන ඕනම සත්වෙක්ව තමන් සත්වයාගේ ජීවිතය අපිට අත්පත් කරගන්න පුළුවන් කියන ඒ මානවවාදී රෂනල් හියුමනිසම්. අන්න ඒ රෂනල් හියුමනිසම් අවසානයේදී අපි සියලු දෙනාම මේ ලෝකයේ ඉන්න සියලුම පහත සමාජය යටත් විජිතයන්, නිර්ප්‍රභු කම්කරු පන්තිය වැඩ කරන ජනතාව ගොවින්ට අද අත්පත් කර දී තිබෙන්නේ එදා සතා සම්බන්ධයෙන්, එදා සත්තු සම්බන්ධයෙන් ඒ මානවයා තුළ තිබුණු ඒ අදම චින්තනය තමයි අද අපිට ඇතුළු වී තිබෙන්නේ, අද අපිට ඇතුළු කර තිබෙන්නේ. එනිසා අද අපි සියලු දෙනාම මේ අදම පැලැන්තියේ, මේ අදම පැලැන්තියේ, මේ ජාවාරම්කාර පැලැන්තියේ, මේ නව ලිබරල් කාටලේ ඉන්ස්ට්‍රුමන්ට් බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන් අපිව සලකන්නේ එහෙම, අපිව සලකන්නේ එහෙම. ඒ නිසා තමයි දැන් අවුරුදු දෙකකට තුනකට කලින් ඉතාම හොඳ කතාවක් කිව්වා. රාජපක්ෂලා කවුරු හරි පොල් පිටක් හරි දැම්මොත් දිනනවායි කිව්වා. එහෙම කතාවක් කිව්වා. රාජපක්ෂලා පොල් පිටක් දැම්මත් දිනනවායි කිව්වා. ඒ මොකක්ද ඒ කිව්වේ? ඒ කිව්වේ අපි කවුරු හරි දැම්මාම, අපි ප්‍රභූන් අපි කවුරු හරි දැම්මාම උඹලා නිකන් හරියට උඹලා නිකන් අපේ දෙන දෙයක් කාලා ජීවත්වනේ උම් අපේ අන්තේවාසිකයෝ උඹලා ඕවට කෙනෙක් අපිට ඡන්දෙ දෙනවා කියලා. ඒක තමයි එකෙන් කිව්වේ. ඒ අපි ගැන හිතපු විදිය. අනිත් පැත්තෙන් හිතන්නේ මොකද? අපේ ඕජසම රීරි මාංශයම ඌරගෙන කාලා අතපල්ලෙන් වැටෙන මොකක් හරි දීලා හොරාකණේකට හොරා කන්න දීලා, ජාවාරම්කාරයට හොරා කන්න දීලා, එතනවල මුදලාලිලට ඕන තරම් හොරා කන්න දීලා, සල්ලි එකතු කරන්න දීලා, ක්ලබ් කාරයන්ට සල්ලි එකතු කරන්න දීලා, නයිට් ක්ලබ් කාරයන්ට සල්ලි එකතු කරන්න දීලා, කුඩු නාලිකාවට ඕන දෙයක් කරන්න දීලා, උන්ට සල්ලි එකතු කරන්න දීලා, උන්ගෙන් කීයක් කරි අරගෙන බස් එකක් දෙන එක හරි ස්මාර්ට් බස් එකක් දෙන එක හරි ස්මාර්ට් කාමරයක් දෙන එක හරි තමයි ධනවාදී මානුෂ්‍ය ස්වභාවය කියලා කියන්නේ.
ධනවාදයේ මානුෂ්‍ය ස්වභාවය බවට පත් කළා තියෙන්නේ කාගෙන් හරි රීරි මාංශය හොරගෙන කන්න ඉඩ දීලා මේ ජාවාරම්කාර පැලැන්තියට රීරි මාංශයම හොරගෙන කන්න ඉඩ දීලා උන්ගෙන් අතපල්ලෙන් වැටෙන දෙයක් අරගෙන මෙන්න මේ අහිංසක මිනිසුන්ට සාමාන්‍ය ජනතාවට වැඩ කරන ජනතාවට පහළ පන්තියට නිකන් නොමැරි ඉන්න මොනවා හරි දෙයක් සොච්චමක් දෙන එක කියලා අන්න අපිට අත්කලා දීලා තියෙන ඉරණම ඒ නිසා බොහොම පැහැදිලිවම අපිට අවශ්‍ය කරනවා මේ අදුම පැලැන්තිය. අපි මේකට පාවිච්චි කරන වචනය තමයි මේ මොහොතේ ඉන්න මේ පැලැන්තියට පාවිච්චි කරන්නේ තුප්පහයි පැලැන්තිය කියලා. තුප්පහයි පැලැන්තිය. ඒක පෘතුගීසි නමක් තුප්පහයි පැලැන්තිය කියන එක. තුප්පහයි පැලැන්තියක් තමයි අද අපි මත මේ බරපතල ප්‍රහාරය දියත් කරලා තියෙන්නේ. තුප්පහයි පැලැන්තිය කියලා කියන්නේ දෙකක් එකතු වෙච්ච පැලැන්තිය. පෘතුගීසි කිව්වේ හයිබ්‍රිඩ් එක. දෙකක් එකතු වෙච්ච පැලැන්තිය. එක පැත්තකින් රාජපක්ෂගේ පාදඩ පැලැන්තිය තියෙනවා. පාදඩ සංස්කෘතිය ගෙනාපු මේ පාදඩ පැලැන්තිය. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහගේ කොම්ප්‍රඩෝර් පැලැන්තිය. ලෝමේ භාෂාවෙන් කියනවා නම් ඒක තමයි රනිල් වික්‍රමසිංහගේ කොම්ප්‍රඩෝර් පැලැන්තිය. මේ කොම්ප්‍රඩෝර් පැලැන්තිය මේ පාදඩ පැලැන්තිය දෙකගේ දෙකම එකතු වු මොහොතක තමයි අපි කියන්නේ තුප්පහයි පැලැන්තිය. අද මේ තුප්පහයි පැලැන්තිය එකතු වෙලා මේ තුප්පහයි පැලැන්තියකට එකතු වෙලා අපි මත දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබෙන මොහොත. ඒ නිසා සහෝදරයා සහෝදරිය මෙන්න මේ පැලැන්තියෙන් ගැලවෙන එක මෙන්න මේ පැලැන්තියට කරන පැලැන්තියට එරෙහිව කරන සටන තමයි විපරිවර්තනීය ආඛ්‍යානේ පළවෙනි පියවර වෙන්නේ මේ පැලැන්තිය අහෝසි කරන එක. මතක තියාගන්න මේ පැලැන්තිය තවදුරටත් රිෆෝම් කරන්න බෑ. මේ පැලැන්තියත් එක්ක රිෆෝමේෂන් තවදුරටත් නෑ. අපිව ගැනලා තියෙන එතනට. අද යා ලෝකයේම කියන්නේ නව ලිබරල් වාදය තවදුරටත් රිෆෝම් කරන්න බෑ. ඒක ට්‍රාන්ස්ෆෝම් කරන්න ඕනේ. ඒ නිසා තමයි ට්‍රාන්ස්ෆෝමේෂන් නැරටිව් එකක් අවශ්‍යයි කියලා ජෝර්ජ් මොන්බියෝ වැනි අය කියන්නේ. කොහේ සයිතෝ වැනි මාක්ස්වාදී චින්තකයන් කියන්නේ තවදුරටත් මේක ගලපන්න බෑ. මේකට ප්‍රතිසංස්කරණ ගේන්න බෑ. මේක විපරිවර්තනයක් කරන්න ඕනේ. පරිවර්තනයක් කරන්න ඕනේ. ඒ පරිවර්තනය කරන්න බෑ සහෝදරයා සහෝදරිය. මේ පැලැන්තියක් එක්ක ඇති කරන කිසිදු කිවිසුමකින් එකඟතාවයන් වලින් ඔවුන් සමග මේ ගමන යන්න බෑ. මේ අදම මේ ප්‍රභු පැලැන්තියක් එක්ක තවදුරටත් ගමන් කරන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය කරනවා මේ මොහොතේදී මේ අපේ ජීවිත රීරි මාංශයේ මුහුණගෙන කන මේ පැලැන්තිය අහෝසි කිරීමේ සටන. විධායක මේ ජනාධිපති ධූරය මේ ජනාධිපති වරණය කියලා කියන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ ජනාධිපති වරණය කියන්නේ පන්ති සටනක්. මතක තියාගන්න මේ ජනාධිපති වරණ ඉතිහාසයේ වෙන කවරදාක්වත් නොතිබුණු බරපතල තැනකට අපිව ඇද දමලා තියෙනවා. මේක තවදුරටත් දේශපාලන පක්ෂවල සටනක් නෙමෙයි. තවදුරටත් මේක දේශපාලන ප්‍රතිසංස්කරණය උදෙසා වන සටනක් නෙමෙයි. තවදුරටත් එක දේශපාලන පක්ෂයක් අයින් කළ තව දේශපාලන පක්ෂයක් බලයට ගෙන සටනක් නෙමෙයි. මේක එක්තරා විදිහකට අපේ ඉතිහාසයේ තියෙනා වගේ ඇබොලිෂනිස්ට් කොන්ෆ්‍රන්ට් එකක්. එහෙම නැත්නම් අහෝසි කිරීමේ සටන. අද තියාගන්න මේ පන්තිය අහෝසි කිරීමේ සටන. මේ අදම පැලැන්තිය අහෝසි කිරීමේ සටන. ඒ නිසා තමයි මේ ඉතිහාසයේ ඉතාම බරපතල මොහොතක් බවට නිර්මාණය වෙලා තියෙන්නේ. තවදුරටත් අපිට අඩියක් නෙමෙයි එක අඟලක් එක සෙන්ටිමීටරයක් ගමන් කරන්න බෑ මේ පැලැන්තිය සමග. ඉතිහාසය අපි උතන්ට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරනවා මේ මොහොතේදී විපරිවර්තනීය ආඛ්‍යානය. අපි විපරිවර්තනීය ආඛ්‍යානයක් අපි යෝජනා කරන්නේ මේ නව ලිබරල් පර්යායයට එරෙහිව විකල්පයන් ලෝකේ ඇත. අවශ්‍ය කරන්නේ ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒකට යම් කිසි විදියකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් දේශපාලන පරිවර්තනයක්. ඒකට උත්තර දෙන්න පුළුවන්. ඒකට මුණ ගැහෙන්න පුළුවන්. ඒකට ඉඩක් දෙන්න පුළුවන්. ඒකට අවකාශයක් දෙන්න පුළුවන් දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය කරනවා මේ මොහොතේදී. මොකද අපිට අනුමතරමින් හුස්ම ගන්න පුළුවන් ඉඩක් අපි හදා ගන්න ඕනේ සටන් කරන්න. පොදු ජනතාවට තමන්ගේ මැදිහත් වීම කරන්න පුළුවන් අවකාශයක් අපි හදා ගන්න ඕනේ මේ මොහොතේදී.
ඒක තමයි අපේ ජනාධිපතිවරණේ පළවෙනි පියවර වෙන්නේ. පළවෙනි පියවර වෙන්නේ ඒක. ලෝකයේම මේ පිළිබඳව අද ඉන්නේ නෙමෙයි. 1960 ගණන් වල ඉඳලා විශේෂයෙන්ම යටත් විජිතවාදය සම්බන්ධයෙන් යටත් විජිතවාදයට එරෙහි ඒ ගොඩනගපු ඒ දේශපාලන ආර්ථිකය සම්බන්ධයෙන් විවේචනයන් මතු කළා. විශේෂයෙන්ම ඌන සංවර්ධනය පිළිබඳව අන්ඩ ඩෙවලොප්මන්ට් පිළිබඳව බරපතල විවේචනයක් බරපතල සංවාදයක් ලෝකේ පුරාම මතු වුණා. ලෝකේ පුරාම මතු වුණා. විශේෂයෙන්ම යටත් විජිතවාදයට එරෙහිව ෆ්‍රාන්ස් ෆැනන් වැනි අය ඇල්ජීරියානු ජාතික ෆ්‍රාන්ස් ෆැනන් ඔහු මතු කරපු අදහස රිචඩ් ඔෆ් ද අර්ත් කියන කෘතිය ඉතාම සුප්‍රසිද්ධ කෘතියක් මේ යටත් විජිතවාදයට ගොදුරු රටවල් වල ඔවුන්ගේ විමුක්තිවාදී අරගල වලට ලබා දීපු ඉම්පාක්ස් එකක් ෆ්‍රාන්ස් ෆැනන් ඔහු තමයි කොම්ප්‍රඩෝ ධනපති පන්තිය පිළිබඳව එහි ස්වභාවය පිළිබඳව විශ්ලේෂණය කරපු චින්තකේ ෆ්‍රාන්ස් ෆැනන් ඉන්පස්සේ අපි දැක්කා ඉමෑනුවල් වොලස්ටීන් වැනි අය සමීර් අමීන් වැනි අය ආන්ඩ්‍රේ ගුන්ද ෆ්‍රැන්ක් වැනි අය ශාන්තල් මූෆ් වැනි අය ආර්නස්ට් ලැක්ලෝ වැනි අය මේ පිළිබඳව ඉතාම ඉහළ සාහිත්‍යය ලෝකේ පුරාම ගොඩනගනවා මේ විකල්පයන් පිළිබඳව විශේෂයෙන්ම යටත් විජිතවාදය ගොඩනගපු ඒ ඌන සංවර්ධනය ඒ නිෂ්පාදන ක්‍රමය පිළිබඳ බරපතල විවේචනයන් වුන් කියනවා ලංකාව තුලත් එවැනි ආකාරයේ වර්ධනයක් තිබුණා අපිට අවශ්‍ය කරන්නේ ඒකයි මේ මොහොතේදී විපරිවර්තනීය ආඛ්‍යානයක් ගැන හිතන මොහොතක අපි යෝජනා කරනවා ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් ඒ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් බලවේගවලට මේ මොහොතේදී මේ ලංකාවේ ඒ මතු කරපු සංවාදය ඔබ සාකච්ඡාවට ගත යුතු මොහොතක් මේක සාකච්ඡාවට ගත යුතු මොහොතක් ඒකේ ප්‍රධානම දෙදෙනෙක් අපිට කතා කරන්න පුළුවන් GBS ද සිල්වා සහ ආචාර්ය SBD ද සිල්වා මේ දෙදෙනාම දෘඩතර මාක්ස්වාදී විනයකින් දෘඩතර දේශපාලන ආර්ථික විද්‍යාවකින් කටයුතු කරපු අය මේ අන්ඩර් ඩෙවලොප්මන්ට් ගැන කතා කරපු අය ලෝකයේ වෙනකොට ලංකාවේ මේ කතිකාව ගෙනාවු කෙනෙක් ආචාර්ය SBD ද සිල්වා මහා බැංකුවේ හිටපු නිලධාරී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරේ ඔහු මේ අන්ඩර් ඩෙවලොප්මන්ට් පිළිබඳ විශේෂයෙන්ම වතුකම්කරු ජනතාවගේ ඒ ඌන සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව ඒ ග්‍රාමීය ආර්ථිකය පරපතල විදිහට කඩා වැටීම පිළිබඳව ඒ වගේම ඒක කොතරම් ආකාරයට කදුකරේ වතුකරේ ඇති වී තිබෙන තත්වයන් පිළිබඳව විශ්ලේෂණය කරපු කෙනෙක් GVS ද සිල්වා කෘෂි කර්මය පිළිබඳ දැඩි ලෙස සාකච්ඡා කරපු කෙනෙක් විශ්ලේෂණය කරපු කෙනෙක් ඔහු තමයි අඳගොවි පනත ගෙනාපු ඒ පිටිපස්සේ සිටි මහමලකරුවා ආචාර්ය GVS ද සිල්වා ආචාර්ය නිව්ටන් එවැනිම කෙනෙක් මේ විදිහට ලංකාව තුල මේ විකල්පයන් පිළිබඳව මතු කළා. ඒ වගේම අපිට කියන්න ඕනේ ආචාර්ය කුමුදු කුසුම් කුමාර වැනි අය. ඔහුගේ growth without capitalism කියන ඒ විමර්ශනය, ඒ රිසර්ච් එක මේ capitalism වලින් තොරව කොහොමද අපිට පුළුවන් වෙන්නේ අපේ ජන සමාජයේ යහපැවැත්ම රැකගන්න. තව මේ විදිහට සංවාදයන් මතු වී තිබෙනවා ලෝකයේ පුරාම. ලංකාවත් ඒකට දායක වුණා අපේ විවිධ චින්තකයන් ඒ නිසා මේ මොහොතේදී අපිට අවශ්‍ය කරන්නේ අපි යෝජනා කරන්නේ මේ අපේ විපරිවර්ත ආඥානය තුළින් අපිට තියෙනවා විකල්පයක් අවශ්‍ය කරන්නේ ඒකට අභිලාෂයක් අවශ්‍ය කරන්නේ ඒකට දේශපාලන අභිලාෂයක් එසේ දේශපාලන අභිලාෂය නියෝජනය කරන්න පුළුවන් වෙන්නේ ඒ මහ ජනතාව මත ඒ මහජනතාව තමන්ගේ ආස්ථානය බවට පත් කරගත්ත මහජන ව්‍යාපාරයකට ජනතා බලවේගයකට පමණයි. එනිසා මේ ප්‍රභු ස්ථාපිතයට මේ නවලිබරල් ඕඩර් එකට මේ නවලිබරල් ඕඩර් එක කරගහගෙන යන වික්‍රමසිංහ රාජපක්ෂ යුද්ධාවටත් ඒකේ දිගුවක් විදිහට කටයුතු කරන විපක්ෂයටත් පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නය මතු වී තිබෙනවා. ඒ නිසා තමයි ඔවුන්ට මේක මුහුණ ඔවුන්ට මේකට උත්තරයක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඔවුන්ව මෙතනට ගෙනාවා ඔවුන්ට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්ද? මේ නව ලිබරල් පර්යායම නම් ගමන් කරන්න සූදානම් වෙන්නේ. ඒකට උත්තර හොයන්න බෑ. ඒ නිසා තමයි බෙදුම් රේඛාව පැහැදිලි. මේ මොහොතේදී බෙදුම් රේඛාව ඉතාම පැහැදිලි. එනිසා අපිට අවශ්‍ය කරන්නේ මේ ප්‍රභු ස්ථාපිතත්වය, මේ එලීට් ස්ටැබ්ලිෂ්මන්ට් එක අවශ්‍ය කිරීම අපේ පළවෙනි පියවර බවට පත් වෙලා තියෙනවා. පළවෙනි පියවර බවට පත් වෙලා තියෙනවා. ඒක ඉතාම වැදගත්ම කාරණයක් මේ මොහොතේදී අපේ විපරිවර්තන ආඛ්‍යානයකට පාර කපා ගන්න. ඒ වගේම බලන්න මේ
කඳවුරු තුනගත්තහම ප්‍රධාන වශයෙන් තියෙන ඒ කඳවුරු තුනේ සංවිතිය ගත්තහම හිතන්න ඕනේ ඒක අපිට අවශ්‍ය කරන්නේ මේක වෙනස් කරන්න නම් විපරිවර්තනයක් ඇති කරන්න නම් මේකේ සංවිතිය මොකද්ද වෙලා තියෙන්නේ මේකේ සංවිතිය එහෙන් මෙහාට ගියත් මෙහෙන් එහාට ගියත් අන්තිමේදී ඒ රාජපක්ෂලගේ පාදක සංස්කෘතිය මේවට අතුල් වෙලා තියෙනවා නේද කියන එක ඒක කොතරම් දරුණුද කියලා කියනවා නම් අපි සාමාන්‍යයෙන් අපි හැමදාම කියපු දෙයක් තමයි රාජපක්ෂලගේ හුලඟ රාජපක්ෂලා ඇසුරු කරන්න ඕනේ නැහැ රාජපක්ෂලගේ හුලඟක් වැදිච්ච එකෙක් හිටියොත් කාට හරි හුලඟක්වත් ඇදුනොත් උන්ට රාජපක්ෂලව වසී වෙනවා රාජපක්ෂලව උන්ට වසී වෙනවා උන්ට රාජපක්ෂලව බැහැනවා දැන් මේකට ඉතාම හොඳ උදාහරණයක් මම කියලා අවසන් කරන්නම් දැන් බලන්න අපි හිතුවා අපි පැත්තකට දානකෝ ආ මේ රාජපක්ෂ කඳවුරේ ඉන්න අනෙක් රාජපක්ෂලගේ පාදක සංස්කෘතිය කරපින්න ගත්තායි අනේ මහාචාර්ය චරිත හේරත් බලන්න මහාචාර්ය චරිත හේරත් ගැන ඔක්කොම ඉතනේ දාර්ශනීය පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක් ඒ නිසා එයා සාමාන්‍යයෙන් හිතුවේ එයාට සාමාන්‍යයෙන් මධ්‍යස්ථ අදහසක් කියන්න පුළුවන් කියලා හැබැයි මේ ඊයේ පෙරේදා අපි දැක්ක ගිහිල්ලා කොහේ හරි වේදිකාවක මේ පෙරහරක් ගැන කියලා කතා කරනවා පෙරහරක්වත් කියන්න වෙන්නේ නැහැ යාතික ජන බලවේගයේ මොහොත පෙරහරක්වත් ඊට පස්සේ ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ කියලා ගම්පොර මැද්දේ දුන අපුර පෙරහරක්වත් කරන්න වෙන්නේ නැහැ කියලා මේ මහාචාර්ය චරිත හේරත් කියන්නේ ඔබ කොහොමද කිව්වොත් තමක් නැ වෙන කවුරු හරි රත්තරන් වගේ කෙනෙක් මහින්දානන්ද අලුත්ගමගේ වගේ කෙනෙක් ඔය කවුරුහරි කිව්වොත් ප්‍රශ්නයක් නැ ප්‍රශ්නේ තියෙන්නේ මේ දර්ශනය පිළිබඳ කතිකාචාර්යවරයා කියන්නේ එකයි මම මේ රාජපක්ෂලගේ කුණද ලැබුණා උන්ට රාජපක්ෂලව වැහෙනවා ප්‍රොසෙස් වෙනවා කියන්නේ රාජපක්ෂලව වැහෙනවා ඒ නිසා අමුගහට මෙහෙම නම් වියලි ගස් කොහොමද අමුගහටත් මෙහෙම නම් වියලි ගස් කොහොමද මම මේ කියන්නේ පැලැන්තියේ තියෙන ස්වභාවය ඒ නිසා හිතනවාද මේ පැත්ත හිටමු බැසිල් රාජපක්ෂගේ න්‍යාය ආචාර්යවරයා වෙච්ච චරිතයර මේ පැත්තට ගියාට පස්සේ අනෙක් කඳවුරට ගියාට පස්සේ සමගි ජන බල වේගයට ගියාට පස්සේ චරිත හේරත් දර්ශනය වෙනවයි කියලා නෑ චරිත හේරත් වැහෙන්නේම රාජපක්ෂල තමයි එන්සයි ගොල්ලෝ යාළු එන්සා කවුරු හරි හිතනවා නම් ජීල් පීරිස් ඇවිල්ලා තිනවා හොඳ තැනකට එයාට කියලා හොඳ නීතියක් හොඳ ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් කියන නෑ එයා ඉන්නේ රාජපක්ෂලයි රාජපක්ෂල වැහිච්ච මිනිස්සු රාජපක්ෂලන ව්‍යවස්ථාව හදපු මිනිස්සු ඒගොල්ලෝ මෙහෙ ඉඳලා එහෙට ගියා ඒගොල්ලන්ට රාජපක්ෂල වැරිලයි ඒගොල්ලෝ යා ඒගොල්ලෝ මේවෙන් ගැලවෙන්නේ නැහැ ඒ නිසා මේ රටන මහා විනාශයක් කරපු මේ බටහිර මුළු කලාපය විනාශ කරලා ඒකෙන් හම්බ කරගත්ත නාලක ගුණ හේව මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට ගියාම අපේ මුළු කලාපය පිරිසිදු වෙනවද අපිට මුහුදු කලාපයක් ලැබෙනවද දඬුවම් දෙන්න පුළුවන්ද දැන් කවුරු හරි කියන හොඳක් නැහැ හිතාගෙන අපි දඬුවම් දෙන්න ඕනේ කියලා දඬුවම් දෙන්න පුළුවන්ද දඬුවම් දෙන්න පුළුවන්ද රාජපක්ෂලට රාජපක්ෂලත් එක්ක එකතු වෙලා හොරකම් කරපු යමුද මම අහන කාරණේ අපි කවුරු හරි හිතනවා නම් මේ බෙදුම් රේඛාව ගැන හිතද්දි නෑ ඒගොල්ලෝ දඬුවම් දෙනවා කියනවා නේද අපි දැන් අපේ මිත්‍රයෝත් කියනවා ඒගොල්ලෝ කියනවා දඬුවම් දෙනවායි කියන අපි ඒගොල්ලෝ කරනකම් බලන් ඉදින් කරනකම් බලන් ඉන්න ඉඳලා ඉන්න උන්ට දුන්නට පස්සේ සුම්ම තමයි කරනකම් බලමුකෝ අපි එතකොට බලා ගන්නම් කියලා දැන් දුන්නොත් එහෙම උන්ට සුම්ම තමයි අවසරණයි ඇයි උන් මෙහෙට කියලා හෙට ගිහින් තියෙන්නේ බය වෙන්න එපා අපි යනවා හෙට අපි ගිහිල්ලා ඕගොල්ලන්ට මොනවරි වුණොත් අපි බයක් කැක් නැතුව සටන් කරමු ඒකට තමයි පොලිටිකල් ක්ලාස් එක කියලා නිකෝ පුලන් සාස්වෙනියයි කිය මේගොල්ලෝ එකම පොලිටිකල් ක්ලාස් එකක් මේ ක්ලාස් එක කොහෙ ගියත් පොලිටිකල් ක්ලාස් එකක් විදිහට එකයි මේගොල්ලෝ එක පන්තියක් මේගොල්ලෝ කතා වෙලා ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා සහෝදරයා සහෝදරිය ඉතාම තීරණාත්මක මොහොතක අපි ඉන්නේ මේක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි අපිට විකල්ප තියෙනවා අපි යෝජනා කරන්නේ විකල්ප තියෙනවා කවුරු හරි අහුවොත් එහෙම බලන්න කොහොමද සල්ලි වයින් උනේ කොහොම අපේ රටට සල්ලි ඔය කයිවාරු ගහමට සල්ලි තියෙන්නේ කොහෙද සල්ලි තියෙනවා දැන් ඊයේම අපි දැක්කගෙන පහුගිය අවුරුදු දෙකේ බදු සහන වලින් රටට අහිමි වෙලා තියෙන මුදල කෝටි 98000
කෝටි 98000 බදු ගහන්න උන්ට ලෝකේ හැමදාම හැම වෙලේම ධනපති රටවල් වල පවා බදු ගන්න ඉහළම ධනපතියන්ට ඉහළම පැලැන්තියේ ධන ධනබද්දක් ඕනේ වත්කම් බද්දක් ඕනේ දැන් ගන්නවා කාබන් බද්දක් ආ දැන් ගන්නවා පරිසර බද්දක් දැන් ගන්නවා එක නිවාසයකට වඩා තව නිවාසයක් තිබ්බොත් අපේ රටේ විතරක් නෙමෙයි සහෝදරය සහෝදරිය මං හිතන්නේ ඊළඟට පත් වෙන ඊළඟට වෙන පරිවර්තනයේදී මේ බලවේගයන් තේරුම් ගත යුතුයි ජනතා බලවේගයන් තේරුම් ගත යුතුයි අපිට ඕනේ කරනවා ඊටම සාධාරණ බදු ප්‍රතිපත්තිය වාහන දෙක තුන හතර තියන් ඉන්නේ උන්ට ලෝකේ හැම රටකම ඇමරිකාවේ පවා එංගලන්තේ පවා පළවෙනි වාහනය ගන්න පුළුවන් දෙවෙනි වාහනය ගත්තොත් ඒකට බද්දක් ගන්නවා පළවෙනි ගෙදරට පහසුකම් දෙනවා එකයක් ගන්න ඒක අවශ්‍යයි හැබැයි දෙවෙනි එක ගත්තොත් මේකට බද්දක් ගන්නවා ඒක තමයි 1970 ගණන් වල ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි සහෝදරවරු මතු කළේ ඒ නිසා තමයි එන්.එම්. පෙරේරා කිව්ව ගමන් වැහෙන්නේ කබීර් හෂීම්ලට ඔය කබීර් හෂීම්ලා අල්ලන් හිටපු ඉඩම් හුඟක් ඒවා අත්පත් කරගත්තේ එන්.එම්. පෙරේරාලා ඊයේ පෙරේදා අපි දැක්කා එන් කබීර් හෂීම්ලාට තිබ්බලු අක්කර 20000 ගණනක් 30000 ගණනක් අක්කර 20000 30000 තියෙනවා නම් මිනිහෙකුට අනේ මිනිහෙකුට අක්කර 20000 30000 පවුලකට තියෙනවා නම් කොහොමද එහෙම ගොඩ ගැහෙන්නේ කොහොමද මේ විදිහට ධනෙ ගොඩ ගැහෙන්නේ කොහොමද මේ විදිහට එකතු කරන්නේ කොහොමද එහෙම සම්පත් එකතු කරන්නේ නැතන තියෙනවා බරපතල අසාධාරණයක් සමේක විපරිවර්තනයක් කරනවා නම් මේ විදිහට ගොඩ ගහන් ඉන්නේව අසාධාරණ විදිහට මිනිසුන්ගේ ධනෙ ගොඩ ගහගෙන ඉන්නේව ඒ සම්බන්ධයෙන් බරපතල බදු ගෙනීමේ බරපතල ජනතාවාදී වැඩපිළිවෙලක් තියෙනවා ඒ පරිවර්තනයක් සමග ගොඩනැගෙන ජනතා බලවේගයට ඒ නිසා මම අවසන් කරන්නේ අපි මේ යෝජනා කරලා තියෙන්නේ මේ එවැනි ජනතාවාදී පරිවර්තනයක් අපිට අවශ්‍ය කරන මේ රටේ ජනතාව රැකගන්න ජනතාවගේ යහපැවැත්ම ජනතාවම පමණක් නෙමෙයි ජනතාව ගහකොළ 700 පාව අවසානයේදී ඔය ඩේවිඩ් හාවි වෙනියයි කියන්නේ ජෝර්ජ් මොන්බියෝ වෙනියයි කියන්නේ අවසානයේදී සියලු 700 පාවන්ගේ පැවැත්ම අහෝසි කරනවා ඒ නිසා තමයි ඩේවිඩ් හාවි කියන්නේ අපි ගමන් කරමින් ඉන්නවා අපේ 6 වගවීයාමට 6th extinction එක 6 වගවීයාම අභියස ලෝකයට පැමිණ තිබෙනවා තව අවුරුදු 50ක් විතර යනකොට ඒක පටන් ගත්ත කොවිඩ් වලින් නතර වෙලා නැහැ ඒක තව තව දික් වෙමින් අවසානයේදී අපි 6 වගවීයාම සඳහා ලෝකය ගමන් කරමින් තිබෙනවා සම්මේ අදම ලෝකයේම සිටින මේ අදම ප්‍රභු පැනන්තිය අහෝසි කර දැමීමේ පවණයි ජයග්‍රහණය මේ රටේ ලෝකේ සභාව ධර්මේ සදා සිල්පාවගේ පැවැත්ම රැක ගන්න පුළුවන් වෙන්නේ එවන්න මේ මොහොතේදී විප්ලවීය රැඩිකල් පරිවර්තනය මේ රටේ ඉලා තිබෙන මොහොත ඒ සඳහා අපි සූදානම් වී යුතුයි මේ කඳවුරු දෙකයි මෙහෙම රේඛාව ගැහුවා අපි ෆ්‍රොන්ටියර් එක කියන්නේ එක පැත්තෙන් ජනතාව මේ පැත්තෙන් මේ අදම ප්‍රභු පැලැන්තිය මොකද්ද තෝරගන්නේ කියන එක අපි තීරණය කරන්න ඕනේ වහවහ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙන විට සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙන විට අවසන් කරන්නේ මම විශේෂයෙන්ම මේ සමාජ හා සාමික කේන්ද්‍රයේ ගොඩනගපු තිස්ස බාලසූරිය පියතුමා උන්වහන්සේ ගිහි යටි පැවිදි යටිවරේ පමණක් නෙවෙයි උන්වහන්සේ රැඩිකල් දැක්මක් තිබුණු කෙනෙක් උන්වහන්සේ තමන්ගේ භාවිතයෙන්ම තමන්ගේ විශ්වාසය පවා රැඩිකල් කරණයට ලක් කරපු කෙනෙක් ඒස උන්වහන්සේ ලියපු කෘතියක් තිබෙනවා ග්‍රාම විමුක්තියෙන් සමාජවාදයට කියලා උන්වහන්සේ හඳුනාගත්ත දේ තමයි අපේ සමාජයේ යහපැවැත්ම අපේ නිෂ්පාදන මාදිලිය ගොඩනගෙන්න ඕනේ කෘෂි කර්මය පදනම් කරගෙන කෘෂිකර්මයේ පදනම් කරගෙන ඒ නිසා තමයි උන්වහන්සේ පුද්ගලිකකරණයට මේ විවෘතාර්ථික ක්‍රමයට බරපතල විරෝධයක් දැක්වුවේ. උන්වහන්සේ බරපතල විරෝධයක් දැක්වුවා. ඒ පමණක් නෙවෙයි. උන්වහන්සේ දැඩි ලෙස තරුණයා සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් ඔවුන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් පෙනී සිටියා. පියතුමා කිව්වාගේ 71 88 89 අවසන් ගණිතාම වැදගත් පුවත්පතක වැදගත් ලිපියක් තිබුණා ඒ වැදගත් ලිපියේ එක තැනක සඳහන් වෙනවා 88 89 කාලේ තිස්ස බාලසූරිය පියතුමන් එවකට හිටපු පාලන තන්ත්‍රයට යපු ලියුමක්
ලියුමක්. ඒ ගුණවහන්සේ ලියන රන්සිංහ ප්‍රේමදාසට ජනාධිපතිවරයාට 88 89 ගැන මේ තරුණයන් ගැන තරුණයන්ව ඩියමනයිස් කරලා තරුණයන්ට එරෙහි වෙල්ල කරන ප්‍රහාරය ගැන ගුණවහන්සේ ලියන්නේ මතක තියාගන්න මේ තරුණයන්ගේ ජීවිත බිලි ගැනීම සම්බන්ධයෙන් වගකිවිතු වන්නේ මේ ප්‍රභු පන්තිය මේ පාලක පන්තිය. මොකද ඔවුන් මතු කරන්නේ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අමතන්න නැතුව ඊට එරෙහිව මර්ධනය උදාහරිනවා නම් තොපි තමයි උඹලා තමයි වගකිවිතු වන්නේ මේ මහා අපරාධයට කියලා. සෝන්වාසේ පෙනී සිටියා. උන්වහන්සේ නැගී හිටියා ඒ තරුණයන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන්. දුර ඒ හා සමාන දෙයක් මම දැන් දවස් 3-4කට කලින් දැක්කා මල්වතුමානාහිමියන්ගේ. මල්වතුමානාහිමියන්ව මම දැක්කා මුණ ගැහෙන්න ගියාම දේශපාලන පක්ෂ මුණ ගැහෙනකොට එක එක් අවස්ථාවක් මම දැක්කා අනුර කුමාර සහෝදරයා ගිහිල්ලා මුණ ගැහෙනවා මල්වතුමානාහිමියන්. එතකොට එතනදී ආපු සාකච්ඡාව මම දැක්ක රූපවාහිනියේ තියෙනවා. එනේ මතු වුණා කුමාර සහෝදරයා කියනවා අපිට ලොකු විවේචන තියෙනවා ආමතුරුනේ. අපිට දැන් තියෙන විවේචන තමයි 71-89 ගැන කරන විවේචන. එනා බුදුරුව විනායක ආමතුරු ඉතාම හොඳින් සංවේදීව අහන් ඉඳලා හිනා වෙලා කිව්වා අතීතය ගැන කතා කරලා වැඩක් නැත. අතීතය අපිට ඕන තරම් කතා කරන්න පුළුවන්, ඉතිහාසය ඕන තරම් කතා කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අවශ්‍ය කරන්නේ මේ මොහොතේදී අපි කොතනද හිටගන්නේ, මේ මොහොතේදී අපේ කටයුත්ත මොකද්ද, වගකීම මොකද්ද, ක්‍රියාකාරාපේ මොකද්ද. මම හිතන්නේ ඒක බුද්ධ දේශනාවෙන් එන එකක්. බුදුන් කිව්ව එක යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී. අතීතයයි කලින් තිබිච්ච ලෝකේ අපේ පරණ ලෝකේ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ මොහොතේ මොකද්ද කරන්න කියන එක කියන්න කියලා. ඊට පස්සේ මම දැක්කා ඒ නාහිමියන් අහනවා ඔයාගේ වයස කීයද 71 වෙනකොට ඉපදිලා දින්නේ කියලා. ප්‍රාණ කුමාර සහෝදරයා කියනවා මට එතකොට අවුරුදු 4ක් විතර ඇති කියලා. එතකොට ඉනා වෙලා ගිහුවා ඉතින් ඔයාගෙන් ඕව අහලා වැඩක් තියෙනවා. මම කිව්වා ඔයාගෙන් ඕව අහලා වැඩක් තියෙනවද කියලා. ඉතින් මම මේ කියන්නේ මේ මොහොත ඉතාම තීරණාත්මකයි. අතීතයවත් පහුගිය කාලවලවත් ඉතිහාසයවත් කතා කරමින් ඉන්න මොහොතක් නෙමෙයි. ඒක නිශ්චිතම මොහොතක් බවට පත් වෙලා තියෙනවා. මේ ජන සමාජය ඇතුළු අපේ පහත මාලය ඇතුළු අපේ වැඩ කරන ජනතාව ඇතුළු අප සාමාන්‍ය ජනතාව ඇතුළු අපේ ස්වභාව ධර්මය ගහකොළ රැකගැනීමේ අවසන් සටන බවට පත් වෙලා තියෙනවා මේ මොහොත. එනිසා අපි ගමන් කළ යුතුයි එක්කෝ මේක අහෝසි කරනවාද නැත්නම් මුන් කපන වලේ තව 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 යට යමින් අපේ අවසානය කරා ගමන් කරනවාද. ඒක ඔබට බාරයි. එනිසා සහෝදර සහෝදරිය අපි විපරිවර්තනීය ආඛ්‍යානයක් මතු කර තිබෙනවා මේ මොහොතේදී. මේ දේශපාලන මේ පරිවර්තනයේදී දායක කරගන්න පුළුවන් ඒ සාකච්ඡාව අපිට ගෙනියන්න. ඒ සාකච්ඡාවට අවශ්‍ය කරන පසුබිම හදාගන්න පුළුවන් වෙන්නේ අපි කරන පරිවර්තනයේ පමණයි. ඒ පරිවර්තනය ජනතාව මෙදිහත් වී කරන පරිවර්තනයක් විය යුතුයි. එනිසා මේ රටේ ජනතාවට ජය වේවා, පොදු ජන අරගලයට ජය වේවා කියමින් මම නියඬ වෙනවා. බොහෝ ස්තුතියි. අපක්ෂපාති වාර්තාකරණය.